අපි එළිදරව් පොතේ විසිවෙනි පරිච්ඡේදයට අපේ අවධානය යොමු කරද්දී අපි දකිනවා එතන පොළව රැවටු අය පොළවේ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගෙන් ඉවතට හරවපු අය තුන් දෙනෙක් පිළිබඳව විශේෂ එළිදරව් කිරීමක් ඒ ස්ථානයේ අපි දකිනවා. එළිදරව් පොතේ විසිවෙනි පරිච්ඡේදය පටන් ගනිද්දිම කියනවා ස්වර්ගයෙන් පැමිණි දේවදූතෙක් පොළව රැවටු මහා සර්පයව දංවලකින් බැඳලා පාතාලයට දාලා මුද්‍රා කරා කියලා. නමුත් ස්වල්ප කාලයකට පසුව නැවත වතාවක් වූ නිදහස් කරන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම ඒ පරිච්ඡේද ඉදිරියට අධ්‍යයනය කරද්දී අපි දකිනවා එම මහා සර්පයා මුර්ගයා සහ බොරු අනාගතවක්තෘ සිටින ගිනි සහ ගෙන්දගමින් පිරුණු විලට දාලා සදාකාලයටම ඒ විල මුද්‍රා කරා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ප්‍රධානව තුන්දෙනෙක් පිළිබඳව මේ පරිච්ඡේදයේ විස්තර කරනවා. මහා සර්පයා, ඒ වගේම බොරු අනාගත වක්තෘ, ඒ වගේම මුර්ගයා පිළ කියන මේ අන්ධකාර ආත්ම තුනක් පිළිබඳව බයිබලයේ මේ පරිච්ඡේදයේ විස්තර කරනවා. මේ තුන්දෙනාම පාතාලයට දාලා ගිනි සහ ගෙන්දගම් පිරුණු විලට දාලා මුද්‍රා කළා කියලා තමයි කියන්නේ. අපි දන්නවා දෙවියන් වහන්සේට ත්‍රිත්ව ප්‍රකාශ වීමක් තිබෙනවා. ත්‍රිත්ව ස්වરૂපයක් දෙවියන් වහන්සේට තියෙනවා. පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේ විදියට සාතන්ටත් අවශ්‍යයි දෙවියන් වහන්සේට සමාන වෙන්න. සාතනුත් උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේට සමාන වෙන්න. ඒ නිසා සාතනුත් තමන්ගේ ත්‍රිත්වයක් ගොඩනාගෙන සිටිනවා. ඒ තමයි මහා සර්පයා, බුරු අනාගත වක්තෘ සහ මුර්ගයා කියලා හඳුන්වන්නේ. දැන් පොළව රැවැට්ටුවේ මහා සර්පයා අපි දකින උත්පත්ති පොතේදී ඒව රවට්ටනවා. එපා කියපු ගහේ ගෙඩියක් කන්නට මහා සර්පයා ඇවිල්ලා. ඒ වගේම බයිබලයේ දානියෙල් පොත සහ ඒ වගේම එළිදරව් පොත අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලිවෙනවා මේ මුර්ගයා කියන ආත්මය පොළවේ රාජ්‍ය පාලන බලය තමන්ගේ අතට අරගන්න ක්‍රියා කරන අශුද්ධ ආත්මයක් විදියටයි බයිබලේ වාර්තා වෙන්නේ. අපි දන්නවා ජේසුස් වහන්සේ තමයි පොළවේ රජතුමා, මතු පැමිණෙන්නට සිටින රජතුමා. මුර්ගයාගේ ආත්මය හැමතිස්සම උත්සාහ කරන්නේ ජේසුස් වහන්සේගේ රාජ්‍ය පාලන ස්වරූපයට සමාන වෙලා ජේසුස් වහන්සේ පැමිණෙන්නට පෙර පොළවේ රාජ්‍ය පාලනය තමන්ගේ අතට අරගන්න මුර්ගයා කියන ආත්මය පොළවේ ක්‍රියා කරමින් සිටිනවා. ඒ වගේම මහා සර්පයා සියලු මනුෂ්‍යයන් වසඟ කරගනිමින්, සියලු මනුෂ්‍යයන් තමන්ගේ මාර්ගවලට හරව ගනිමින්, මහා සර්පයා මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේගේ මාර්ගයෙන්, පියාණන් වහන්සේගේ මාර්ගවලින් මනුෂ්‍යාව ඉවතට හරවමින් සිටිනවා. ඒ වගේම අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වෙන්නේ සභාවට පමණයි. ජේසුස් කියනවා මම ගියාම වෙන සැනසිලිදායකයන් වහන්සේ කෙනෙක් පැමිණෙනවා. උන්වහන්සේ පිළිගන්න ලෝකයාට නොහැකිය. නමුත් නුඹලා උන්වහන්සේව පිළිගන්නේ කියලා සභාවට ජේසුස් කියලා යනවා. ශුද්ධාත්මයන් වහන්සේව අත්දකින්නේ, ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව දන්නේ සභාවේ අය පමණයි. ජේසුස් වහන්සේ ගැන දන්න අය ලෝකේ අනිත් ජාතීන්ුත් ඉන්නවා. සභාවෙන් පිට අය ජේසුස් වහන්සේ ගැන දන්නවා. සභාවෙන් පිට අය ලෝකේ අනිකුත් අය දෙවියන් වහන්සේ ගැන දන්නවා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ගැන දන්නේ සභාව තුල සිටින අය පමණයි. ඉතින් ඒ වගේ තමයි මේ බොරු අනාගත වක්තෘ කියන ආත්මයත්, බොරු අනාගත වක්තෘ කියන ස්වර්ගෙන් වැටුණු දූතයත්, එයා දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඉවතට ගන්න හදන්නේ ගැලවීම ලබලා සභාවල සිටින, ඒ වගේම සභාවල සේවය කරන දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබපු අය තමයි බොරු අනාගත වක්තෘගේ ආත්මයෙන් රවටුණු මුලාකනු ලබන්නේ. ඉතින් දෙවියන් වහන්සේගේ ත්‍රිත්වය අපි දන්නවා. පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේ, ඒ වගේ සාතන්ගේ ත්‍රිත්වයක් ඌ හදාගෙන ඉන්නවා. ඒ තමයි මහා සර්පයා, මුර්ගයා සහ බොරු අනාගත වක්තෘ කියන ආත්ම තුන. දැන් බොරු අනාගත වක්තෘ කියන ආත්මය අපි ඌ කරන ක්‍රියාවෙන් තමයි ඌ කවුද කියලා හඳුනගන්නේ.
බොරු අනාගත වක්ත්‍රූ කියන ස්වර්ගෙන් වැටුණු දූතයාගේ හරි නම මොකක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඌ කරන්නේ සභාව ශුද්ධාත්මයන් වහන්සේ ලෙස පෙනී සිටිමින් සභාව නොමග යැවීම තමයි බොරු අනාගත වක්ත්‍රූ කියන ආත්මයේ ක්‍රියාව වෙන්නේ. ඉතින් අපි මේ එක එක සාතන්ගේ එක් එක් ආත්මයේ ක්‍රියාවන් අපි විමසල බැලුවා. මේ ආත්මයන් පොළවේ ඉඳගෙන මේ ආත්මයන් මනුෂ්‍යයා සමග ක්‍රියා කරමින් දෙවියන් වහන්සේගෙන් මනුෂ්‍යාව ඉවතට හැරවීමේ කාර්යභාරයේ පොළොව පටන් ගැන්මේ සිට උත්පත්ති පොතේ සිට ඌ ක්‍රියා කරමින් සිටිනවා. මේ ත්‍රිත්වාකාර ස්වරූපය ක්‍රියා කරමින් සිටිනවා. අපි දන්නවා පොළොවේ තියෙන ජනමාධ්‍ය, ඒ වගේම පොළොවේ තිබෙන ව්‍යාපාර, පොළොවේ තිබෙන සියලු දේවල් අපි අධ්‍යයනය කරොත් පොළොවේ තිබෙන බොහෝ ක්ෂේත්‍රයන් වෙතට අපි අවධානය යොමු කරවතින් ඒ සියල්ල දෙවියන් වහන්සේගෙන් කැමැත්තෙන් ඉවතට හැරිලා ඒ සියල්ල දෙවියන් වහන්සේගෙන් ඉවතට මනුෂ්‍යයන් හරවන මාධ්‍ය බවට පත් වෙලා තිබෙනවා. ඔබ වටහා ගත යුතුයි පොළොවේ මේ සියලු මාධ්‍ය පාලනය කරමින් සිටින්නේ මහා සර්පයා කියන ස්වර්ගෙන් වැටුණු දූතයයි. ඉන්පසුව අපි දැක්කොත් දේශපාලනයේ දිහා බැලුවොතින් අපි අවධානය යොමු කළොතින් ලංකාවේ දේශපාලනය හෝ එහෙම නැත්නම් ලෝකේ ඕනෑම රටක දේශපාලනය අපි ගත්තොත් අපි කියන්න කලින් දන්නවා දේශපාලනය කිව්වට පස්සේ පාර්ලිමේන්තුවේ ඉහළ ඉඳලා පහළට එනකන් සහ දේශපාලනේ ඉහළ ඉඳලා ජනාධිපතිගේ සිට ඒ වගේම ප්‍රාදේශීය සභාවලට එනකන් මේ දේශපාලනය අපි බැලුවොත් අපි ඕනම කෙනෙක් දන්නවා මේවයි සිටින්නේ සාධාරණය කරන මනුෂ්‍යයන් උදෙසා ඇත්තටම පෙනී සිටින අය නොවේ. තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ අවශ්‍යතා සඳහා ක්‍රියා කරන පිරිසක් තමයි සිටින්නේ. ඉතින් ඕක අපිට අමුතු දෙයක් නෙමෙයි. ඒක අපි සහ මේ පොළවේ වසන හැම මිනිස්සෙක්ම දන්න දෙයක්. ඉතින් ඔබ මේ රාජ්‍ය පාලනය දිහා බැලුවොතින් රාජ්‍ය පාලනේ ඇත්ත කියන අනිත් මිනිස්සු උදෙසා වැඩ කරන අනිත් මිනිස්සු උදෙසා කැප වෙලා සිටින තමන්ගේ ජීවිත පසක තියලා ධර්මිෂ්ඨ මාර්ගවල හැසිරෙන කවුරුවක් අත අපිට හොයාගන්න නැහැ. ඔබ වටහා ගත යුතු දේ තමයි මේ රාජ්‍ය පාලනය පොළවේ රාජ්‍ය පාලනය රැගෙන යමින් සිටින්නේ සාතන් විසිනුයි. සාතන්ගේ මුර්ගයා කියන ස්පිරිට් එක තමයි මේ පොළවේ රාජ්‍ය පාලනය පිළිබඳ සියලු වගකීම් දරාගෙන රාජ්‍ය පාලනය දෙවියන් වහන්සේගෙන් ඉවතට හරවමින් සිටින්නේ. ජේසුස් වහන්සේට සාතන් කතා කළා කියනවා, නුඹ මට නමස්කාර කරෝතින් මේ මුළු රාජ්‍ය පාලනේ බලය නුඹට දෙනවා කියලා සාතන් ජේසුස් වහන්සේට කතා කරලා කියනවා. ජේසුස් වහන්සේ ඒ වෙලේ කියන්නේ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළා කරන්න කියලා ලියවිලි ලියා තිබෙනවා. ඒ නිසා මම නුඹට නමස්කාර කරන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ඇත්තටම පොළවේ රාජ්‍ය පාලනය ඒ වන විටත් සාතන්ගේ අතට ගිහිල්ලා මුර්ගයා කියන ආත්මය අතට ගිහිල්ලා තිබුණේ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් වටහා ගත යුතු දේ තමයි ලංකාවේ සහ ඒ වගේම පොළවේ අනෙකුත් රාජ්‍යයන්වල සියලු රාජ්‍ය පාලනය මේ වන විට පාලනය කරමින් සිටින්නේ සාතන්ගේ අන්ධකාර ආත්ම මුර්ගයා කියන ප්‍රධාන ආත්මය. ඒකට නායකත්වය දෙමින් සිටිනවා. ඒ වගේම සභාව ඇතුළේ අපි ගත්තොතින් දෙවියන් වහන්සේගේ ලියවිල්ලට අදාළ නොවන බොහෝ එළිදරව් කිරීම්, ජේසුස් වහන්සේ නොකරපු විදිහේ ප්‍රකාශන, ජේසුස් වහන්සේ නොකරපු අනාවැකිකීම් සභාව තුළ අද බොහෝ වැඩි වෙමින් වර්ධනය වෙමින් කැඳවා ගත්ත අය පවා මුලා කරන්නට සභාව තුළම ක්‍රියාවලියක් යනවා. ඔබට හොඳ අධ්‍යයනය කරන්න පුළුවන් ඔබ ක්‍රිස්තියානි සභාව දෙස ඔබේ අවධානය යොමු කළොතින්. බයිබලයේ සඳහන් නොවන අනාවැකි, බයිබලයේ සඳහන් නොවන එළිදරව් කිරීම්, දේව වචනයට එකඟ නොවන එළිදරව් කිරීම් සහ ජේසුස් වහන්සේ කවදාවත් කළ නැති එළිදරව් කිරීම්, අනාවැකි ප්‍රකාශ කිරීම් අද සභාව තුළට පැමිණිලා සභාවේ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ ශුද්ධ මාර්ගයට නොවේ වෙන වෙන පොළවේ මාර්ගවලට හරවන ක්‍රියාවලියක් සභා තුළ ක්‍රියාත්මක වෙනවා අපිට ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඔබ වටහා ගත යුතුයි මේ ක්‍රියා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නොව ස්වර්ගෙන් වැටුණු දූතයා වන බොරු අනාගත වක්ත්‍රූගේ ආත්මය තමයි මේ සභාවන්වල ක්‍රියාවෙමින් තිබෙන්නේ.
අපි මේ පිළිබඳව තවදුරට ඉදිරියේදී අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබ මේ වෙලාව වටහා ගත යුතු දේ තමයි සාතන් ත්‍රිත්වාකාර ස්වරූපයකින් පොළවේ ක්‍රියා කරමින් සිටිනවා. මහා සර්පයා, මුර්ගයා සහ බොරු අනාගත වක්තෘ කියන ස්වර්ගෙන් වැටුණු දූතයන් තුන්දෙනා එකට තියාගෙන උගේ ත්‍රිත්ව ස්වරූපයක් පෙන්වන්නට උත්සාහ කරනවා. මහා සර්පයා සියලු ශේෂ්ත්‍රයන්වලදී මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේගේ මාර්ගවලින් ඉවතට හරවමින් සිටිනවා. මුර්ගයා පොළවේ රාජ්‍ය පාලනය හසුරවමින් සිටිනවා. බොරු අනාගත වක්තෘ කියන ආත්මය පොළවේ තිබෙන දෙවියන් වහන්සේගේ සභාව දෙවියන් වහන්සේගේ සැබෑ ශුද්ධ මාර්ගෙන් ඉවතට හරවමින් සභාව පොළවට බද්ධ කරමින් සිටිනවා. මේ පිළිබඳව අපි ඉදිරියේදී වැඩිදුරට අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම කෙනෙක්ම අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට බාර කරනවා. අපි ආරාධනා කරනවා මේ පිළිබඳව තවදුරටත් ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිට දෙවියන් වහන්සේගෙන්ම කාරණා විමසන්න, ඔබ යාඥාවෙන් සිට මේ කියන කාරණා පිළිබඳව තවත් ඉදිරියට අප සමග අධ්‍යයනය කරන්නට අප සමග රැඳී සිටින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. මීළඟ අවතාවේ අපි නැවත හමු වෙනතුරු අපි දැන් සමුගන්නවා.